මේ අපේ වයිෆ් ඉංග්‍රීසි පන්ති යන්න පටන් ගත්තනේ. ආ ඇත්තද? අම්මෝ ඊට පස්සේ තින් Facebook එකේ Insta එකේ රඟයි. ඔය බලන්න ලෑස්ති වෙන්න ඕනි ඕනි. ඔයා කියන්නේ දැන් මාසයක් විතර වගේ වෙනවා පටන් ගන්න. ආ ආ ආ. දැන් මොකද පුළුවන්ද? ඈ නෑ වයිෆ් කොහමද සාමාන්‍ය ඉංග්‍රීසි කතා බහ කරන්න එහෙම පුළුවන්. එයාට ඒක පොඩ්ඩක් ඩෙවලොප් කර ගන්න ඕනේ කියලා එහෙම සීන් එකේ ක්ලාස් යන්න පටන් ගත්තා. හරිද? ඈ මොකද සිංහලෙන් කතා කරනකොට මාත් එක්ක කතා කරන්න අමාරුයිනේ. ආ මම සුද්ධ සිංහලෙන්ම කතා කරනවානේ. නෑ වයිෆ්ද සුද්ධ සිංහලෙන් කතා. ඉංග්‍රීසියෙන් උනත් මාත් එක්ක කතා කරන්න අමාරුයි. මොකද හවසට මම ගෙදර යන්න කලින් ඔය මගේ මිතුරෙක් දෙන්නේ මොන ගහල යන වෙලාවට ඔයාට ඉංග්‍රීසි වාට හදට පුළානේ. ඒ වෙලාවට ඉංග්‍රීසියෙන්මනේ කතා කරන්න ගියාම ඒක නිසා ඒක රිටර්න් එක දෙන්න තමයි ඉංග්‍රීසි පන්ති යන්න ඕනේ කියලා දැන් පටන් ගන්න තියෙන්නේ. ආ කියන්නේ අංජුව දැන් ආයේ කතාව ඉංග්‍රීසියෙන්මයිනේ. ඕ ඊයේ මම ගෙදර යනවා. හරි ඊයේ ගෙදර යනකොට ඔයා කියන්නේ ගේට්වේස් එක සෝරි මේ දොර ඉස්සරහා ඉන්නවා. හිටගෙන මම වාහනේ දැම්මා විතරයි දාලා දොර ඇරියා විතරයි වාහනේ. හරි ඔයා කියන්නේ කෙලින්ම Welcome home darling. Oh. Upsie. මං එබ්බලෝ තාප්පෙන් එහා පැත්තේ එහා ගෙදර ගියාම මනුස්සයදීම කියන්නේ කියලා නිකුත්. ඩාලින් කියලා. ඩාලින් කියලා නිකවට වැරදිලාවත් මේ අහුනද කියලා. එහෙම නැත්නම් කාර් ඔය වෙනද හැමදාම අහනවා කියලා තමුස දැන් දෙන වෙලාව ওই කණමදේ වගේ. මටත් ඉතින් මොකෝ මමත් ආයේ. මොකටද සෙකන්ඩ් වෙන්නේ? හරි. මමත් දුන්නා. Yes darling. Yes. I am so tired today. Baba. එයා මං දුන්නා. ඉමන අනිත් පැත්ත ටෝක් එකක්. හරි. මොකද සෙකන්ඩ් වෙන්නේ? ඒවා. ගෑනි මට කියනවා. හා. Okay okay okay. And darling rest in peace. Rest in peace. මොකද්ද? I am so tired today කිව්වම අපේ ගෑනි මට කියනවා. ආ ඔකේ 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 එනන් ඩාලින් ඔයා රෙස්ට් ඉන් පීස් රෙස්ට් ඉන් පීස් පළවෙනි වචනේ හරි කියමුකෝ රෙස්ට් කියන එක රෙස්ට් ඉන් පීස් කියනවාද බං එහෙම ගෙදරාවුකෝ සමාදානි සතපෙන් ඩාඩිය දාලා ගියා මට එකපාරට දොරක ඇතුළට නැතුව මේලියම ඉන්නකොට රෙස්ට් ඉන් පීස් ගන්නකොට ඔයා කියන්නේ අපේ ෆැමිලි එකේ ඔක්කොටම ඉංග්‍රීසි වලින් ඉතින් කතා කරන්න ඕන අපේ මල්ලි බබාට ඉංග්‍රීසියන්නේ අපේ මල්ලි බබාට අපේ මල්ලි බබාට මිමි තියෙන මේ මේසෙ තියෙනවානේ මේක මේසෙ කිව්වට තේරෙන්නේ නැහැ ඔයා කියන්නම ඕන මාරයිනේ නියම කොල්ලෙක් හොඳටම ඉගෙන ගන්න තියෙන ඉංග්‍රීසිය අපරාධ කියන්නේ තියෙන දෙයක් ලේවලම තියනානේ තියනවානේ අපරාධ කියන්නේ බෑමුණා ඒ ළමයාට ඔයා කියන්නේ පොතට මොනවා වුණත් පොත කිව්වට තේරෙන්නේ නැහැ කවදාවත් නේද ඒකට පෙන්සිල් කියලාම කියන්න ඕනේ කියන්නවනේ ආරයි අප්පාගේ මල්ලිත් එකයි අක්කත් එකයි අනේ වන්ද එකම ගහේ